මොකද වෙනසකට එක ටුක් ටුක් එකෙන් ගාල්ලවට එනවා මම කියන්නේ හිතුවා. ඉතින් ටිකට් එක කරගෙන තමයි මේක ඇතුළට යන්න පුළුවන්. එළියෙන් දැන් ෆොටෝස් ගන්න පුළුවන් අපිට. ඊට පස්සේ අපි දෙමෝදරට ගිහින් හිතුවා මොකද හැමෝටම කැස් බෑව මොකද නිහිර ඩ්‍රයිවිං කරලා බලන්න බෑ. ඉතින් දෙමෝදර තියෙනවා කැස් බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක්. මෙතන අපිට කැස් බෑව අල්ලන්න පුළුවන්. ඉතින් යාළුව සංරක්ෂණය කළ මොහොතේ මුදාහරණයක තමයි මෙතනින් කරන්නේ ලොකු සේවාවක්. ඒ වගේම ට්‍රැවල් කෙනෙක්ට බලන්න තියෙන හොඳ ප්ලේස් එක. ඔන්න ඉතින් පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි හැමෝම පාලනය කර ගාල් කොටුව කුරුල්ලෙක්ගේසි ගාල්ලේ ආවතින් යන්න පුළුවන් තව ට්‍රැවල් ප්ලේස් එකක් තමයි ගාල්ලේ වරාය. ඉතින් ගාල්ලේ වරායට ගිහිල්ලා නැවකට නැගිලා වාට අලුත්ම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් මෙතෙන්දි. ඔන්න අපි පේලේ 1x1 මොඩලින් ෆොටෝෂූට්. ඊට පස්සේ යන්න තියෙන කලා රොමස් වල මුලින්ම රොමස් වල ජපන් සාම චෛත්‍ය වැන්දා වැඳලා අපි ඔන්න ආවා ජංගල් බීච් එකේ නාන්න. නාන්න නියම කොට එකක් හැබැයි ටුක් ටුක් එකෙන් ගාල්ල වටේ